ගෑස් කඳුවීම් සහ පිපිරීම් සම්බන්ධයෙන් පත්කල කමිටුවේ කාර්යභාරය සහ මේ වනවිට රජය විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අද රාජ්‍ය අමාත්‍ය රසන්ත අලගේවන්න මහතා මාධ්‍යමුවක් ඇඳවමින් අදහස් පළ කළා. මේක සම්පූර්ණ වක්‍යම ගෑස් සමාගම් බාර ගන්න ඕන. එතිල් මර් කැප්ටන් ඒ රසායන ද්‍රව්‍ය තිබිය යුතු වන්නේ 14ක අගයක්. නමුත් ඒ පරීක්ෂා කරන ලද සෑම්පල් දෙකේම තිබෙන්නේ 5ක තරම් ප්‍රමාණයක අගයක් තිබෙන්නේ. ඊයේ සමාගම් දෙකටම ලිඛිතව නියෝගයක් කරනු ලැබුවා. මේ රසායනික ද්‍රව්‍ය අඩංගු කිරීමකින් තොර ගඳ වහනය වීමකින් තොරව මොනම ආකාරයකවත් ඒ නිෂ්පාදන ආයතන වලින් ඒ ගෑස් වෙළඳපොළට නිකුත් කරන්න එපා කියන එක ඒක අත්හිටුවීමට කටයුතු කළා. ඊයේ නැබට ගිහිල්ලා නියදි 4ක් ලබා ගැනීමට කටයුතු කරලා තිබෙනවා. ඒ පරීක්ෂණ කටයුතු වලින් තහවුරු වුණොත් පමණයි ඒ නැව්වල තිබෙන ගෑස් නැවත අපේ රටට ලබා ගැනීමට කටයුතු කරන්න. සමස්ත රටේ ගිනිගෙඩි දීලා කාට හෝ නව ව්‍යාපාරයක් මේකට ගේන්න ඒක පිටුහල් කරගන්න ඕන නම් මං හිතන්නේ ඒක එහෙම බලාපොරොත්තුවක් ඇතුව කවුරු හරි කරනවා නම් ඒක මේ මානසික ප්‍රශ්නයක්. භාවිතා කරන ලබන උපකරණ සඳහාත් කඩිනමින් ප්‍රමිති සකස් කිරීමේ කටයුත්ත අද අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වෙලා තිබෙනවා. මෙතර ගෑස් අනුතු පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කමිටුවේ නිලධාරීන් මුතුරාජවල ලිට්‍රෝ ගෑස් පරයන්තය නිරීක්ෂණය කිරීමට අද එක්ුණා. කමිටුවේ සභාපතිවරයා ඉන් අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අද ඉඳලා ඉන්වෙස්ටිගේෂන් එක පටන් අරන් තියෙනවා. يعني මුළු ප්‍රොසෙස් එක බද්ධනය කළා යන විද්‍යුත් වාර්තාව සකස් කරන්න අදාළ පියවර අපි දැන් අවශ්‍ය වුණා තාප වෙනවා. ඒක අපි වෙනම අරගලන් ගෙන විමර්ශනත් කරනවා. කමිටු සමාජික විශ්‍රාමික මහාචාර්ය WDW ජයතිලක මහතා අද පළ කළේ මෙවන් අදහසක්. ලංකාවේ ප්‍රමිතියක් නැහැ. ගෑස් වල සංයුතිය ගාණ අපිට ප්‍රමිතියක් නැහැ ලංකාවේ. එකවර චෝදනා කරන්න බෑ මගේ නම් අදහස. මේකේ ගැටලුව හොයීමේ බැරිමේ මේකක් විදියට තමයි මම මගේ ගෙදර ඉච්ච ගෑස් ටැංකිය අරගෙන බැලුව ගඳ තියෙනවා කිව්වා. ඇත්තටම ගඳ තියුන්නේ නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්. මම වහම ඒක අයින් කරා. ලාකම්පැනියට දැනුම් දීලා නියෝජිතයගෙන් නෝලා. මහජන උපයෝගිතා කොමිසම ගෑස් සඳහා ප්‍රමිති ආයතනය හා එක්ව ප්‍රමිතියක් සකසා අවසන් බවත් ඒ ක්‍රියාවට නැංවීමට නීතිමය බලතල අවශ්‍ය බවත් එහි සභාපතිවරයා අද පෙන්වා දුන්නා. මේ ප්‍රමිතීන් බලාත්මක කිරීමට අවශ්‍ය කටයුතු රජය විසින් ඉක්මනින් අපිට ලබා දෙනවා නම් මේ දැනට තියෙන ප්‍රශ්නය ඉතාම කෙටි කාලයක් ඇතුළත විසඳා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම නැවත දැනුම් දෙන තුරුතාවකාලිකව අතිටුවා ඇතත් නොච්චයාගම ප්‍රදේශයේ අලෙවි නියෝජිතයින් ගෑස් අලෙවි කරන ආකාරය දැක ගැනීමට හැකි වුණා. මේ අතර අද දිවයිනේ ප්‍රදේශ රැසකින් ගෑස් කාන්දු වීම සහ උදුන් පුපුරා යාමේ සිදුවීම් වාර්තා වුණා. දැන් මෙතන වෙලා තියෙන්නේ අපි සල්ලි දීලා බෝම්බ ගෙට ගෙනාවා වගේ වැඩක් තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ. තව පොඩ්ඩෙන් මගේ ගේට් ගිනි ගන්නවනේ. ඒවට කවුරුවත් වගේ කියන කෙනෙක් නැහැනේ.